දෙනාටම අයිබෝවාන් අදදින ශිෂති විභාග දරුවන්ගේ අභිහග්‍යතාවේ මැනෙන පලින් ප්‍රශ්්‍රමත්තර ංක දෙක තමයි අද සාගච්චා කරන්නේ ලංකා බැංකවේ ප්‍රජාසත්කාරයක් විදියට ස්මාර්් ඉස්මාර්ට් රංකැකුලු ඉස්මාට් හපන වැඩසටහනෙන් තමයි අද මේ වැඩ සටහන් කරගෙන යන්නේ ඒවාගේම තමයි ලංකා බැංකවේ ප්‍රජාසත්කාරය මේ දෙදහ වසරේ සිටම අපි මුළු ලංකා පුරාමය විඳමින් දරුවන් ලංඟට ගොස්. වැඩසතහන අපි කලා එ පන්සිය හැටේ එකකට වැඩි ප්‍රමාණයක් මහිතතාන ලංකා බැංග කරම ්‍රදසත්කාරය තුල දරුවන්ගේ අියෝග්‍යතාව නංවන්න තමයි පලෙන්් ප්‍ර්ට පතරය සාකච්ච කර හොන්දයි ද දරුවන අද දින අපි පලෙන් පසවත්තරය සාකච්චා කරුම් මොම මේ පලෙන් පසපතරය සාකච්චා කරන්න ප්‍රථමා දරුවන්ගේ මනසක තමයි මේ පලෙන්ට් ප්‍රශ්න පත්තරේ වැඩි පුරම අභියෝග්‍යතාව මනින්න්නම මනසේ තියන කාරතය සහ මනස තින පුහුණුවක් සමග නිසාමන් ඔබට පුංචි ක්‍රියාකාරකම් දෙකක් කදි ිදිිපත් කරනවා මෙ මෙ ආකාරයට. අපි ගත්ත අප මේ වගේ අපේ ඇත අලගන අපේ නොහුරුවත තමයි මේතින් මගිෙන හුරුවත මේ ඇත මේ නොහුරුවත අපි අරගෙන මෙන්න මේ ආකාරයට තෙරපනෝපි. මෙආකාරයට අපි තරපන්නෝනේ විසි දෙවැනි පාරක් අපි තරපනෝ ඒ යන්න ඉදිරියට මෙම ඇගිල්ල තිබ්බා මෙම ඉදිරියට විසි දෙවැනි පාරක් අපි තෙරපන මන්ට අවශ්‍ය ප්‍රමාට ගොඩාක් විදෙන්න්න නෙවේ අවශ්‍යපමාණ් අපි මේ ආකාරයට තෙරපනවා. ඊළඟට එක ඉවර වුණාට පස්සේි මේ අතර හරෝල. මේ අතර හරෝල ඒකන පාපටැංගිල්ල දේ පැත්ත දෙ පපැත්ත හරෝලා තිස්පාරක් අපි තෙරපන හැ ගඩාක් හයියෙන්න්න තුර තමන්ට රිදටන් ගන්නවා සාමාන්‍යයෙන් විදියට අපි තිස්පාරක් මේ විදියට අපි තරපනවා මේ තෙරපීමෙන් සිද්ධවෙන්න අපි මනසේි මනස. දස්ස මේ විදයට යෙන අපේ මනස වෙනස්ේ නවා අපටම්ම ැලේත අපේ අෑනුන් යනාව. ඔක්කෝම අපි අතර ඔොබට මේ ක්‍රාකාරම කරපුහම දැනේව. අනම පලින් ක්‍රාකාරකම අප පත් කරමන් දෙවෙනි ක්‍රාකාරමය විදිර අපිියාරගන හුරුවත ගත්ත යිඉ සල්ලාම මේ එක ගත්තේ නහුරුවත මේ ගතේ හුරුවත. යිසලක් ක්‍රයාාකාරගම අත් දෙකම කරන්න ටොන මේ ක්‍රාකාකරම් කරන්න මම හුරුවත, මගේ හුරුවත මේ දක්ුණුුවත න ම ගතමේ විදියට. ගිතුන නවා ය ගිතියක දික් කරලා ට පසේ අපි අපේ මපටැංගිල ගෙනාව අපේ මැදැගිල්ල ලඟට ගෙනනල්ලා අපේ නොහරුවත ගෙනල්ලා හුරුුවතේ මාපටැගි ලුඩින් තිේලා මේආකාරයට අපි එහට මෙහට කරනවා එහට මෙහට කරන. හැබැයි ඒකත් කරන්නේ විසි දෙවැනි පාරක් අපි කරනවා මේආකාරයට විසි දෙවැනි පාරක් අපි මේආකාරයට කරනවා. විසි දෙවනි පාරක් කරලා අපිනවත්තලා එහෙ මම තියලාපි උඩ මෙයාආකාරයටි තරපන. මෙයාර තෙරපන තිස්පාල විසි දෙකයි තිස්පාරයි හිසෙල්ලාම විසි දෙකක් මෙහම කරනවා තිස්පාරක් අපි උඩික් මෙන මෙයාකාරයට අපි තෙරපනම එක කරලා තමයි අපි අපේ අභියෝගතතාමය ප්‍රශ්පත්තවලොට අපියන් හොඳයි ඔබට මම ගේ සතය තෙක්‍රියාකාරකමක් කළ දැ මේ සතික්‍රාකාරකං දෙකක් කලා හොඳයි දවාදරුණ අද අපේ පලින් ප්‍රශ්නපත්තරයට අපි යමු. ආදර්ශ පශපත්තර දෙක ලින් ප්‍රශන පත්තර කාල පයකයි අපේ අමතිස්සම තැනගන්න ඕනේ ඉගනු හැකිකයා දාාහතරක් තුළ තමයි මේ පල ප්‍රශ්නපත්තරය සකස්වවෙන්නේ. මේ ඉගනු හැකයා දාහතරෙන් තමයි දරුවන්ගේ මේ අභියෝග්‍යතාව මනින්නේ එක ප්‍රශ්නකට ලකුණු දෙකහමාරක් ලැබෙනවා. ඒවාගේම ප්‍රශ්න හතලියක් තියෙන තරු ලකුණ සීයක්ක්තන හැබයි. ශිෂ්‍ය තිබගේ සමත්තයෙන් අවශ්‍යන අපේ දරුවන්ට අනි වාරයම පලින් ප්‍රශ්නපතරේ ඉහල ලකුණුකට න්නවා. ඉහල හැකුණන ේ අපි චක්කරය දැනගන්න දෝනේ . ඉලක්කන් ගැනි දැනගන්න ඕන ඩි කරන්නඩ අඩු කරන්න බදන්න්නකෝම අපි මූලික ගැන්ත සංකල්පටික කරන්න ඕන සවන්දීම කතාව කීවීම ලිවීම චතුරද භාෂ කුසරතාවන්ටික හොට චතුර ලෙස හසුරන්ට පුළුවන්කම ලැබෙන ඕනේ තුළ තමයි අව විෂය නිදේශය යටතේ අප අලුත් ගුරුවත් පොත් අපි ඉදිට පත් කරල දෙෙන ඒ අනුව තමයි පලින් ප්‍රශපතරෙසා දෙවනි ප්‍රශ් පතර හැදෙන්න. ඒවාගේ පලින් පස් දෙනි පශ පත්තරයට අමතරෝ පලිෙන් ප්‍රශ්න පත්තර කෙටි සහ වේගෙන් යන්නට පුළුවන්. මන්ස හොඳට පුුණු කරලා තියෙන දරුවන්ට ඉතා වේගේ මේ ප්‍ර්නට උත්තරතිීගෙන යන්න පුල හොඳයි. කාලේ පැයි එකක් ඇතුළට මේ ප්‍රශ්නටකට අපි උත්තර ලියන්නට ඕන. හොඳයි. හැම ප්‍ර්යටම පිළිතුරු තුළු බැගින්ද ඇත. ඒ ඇතුරින් එක් එක් ප්‍රශ්නයට අදාල නිවැද්ධ පිළිතුරු තෝරා ඊට යටටි නිරක්කඳින්. මම හැමතිස්සම කියන දෙයක් තමයි දරුවන්ට කියලා තියන දේ විතරක් කරන්න. එසේ නොමැති නං පලිින්ි පස පත්තරය අපි ලක්ුණු එකහමර ලැබනයක උගහට. අපිට නිියමාකාරෙන්ග ලැබෙන්නේ නෑ. එනිසා කියල තියෙන දෙේවිදරම කතිගෙලතින් එක් එක් ප්‍රශ්නයට අදාර නිවැර්ධය පිළිතුර තෝරා ගෙන ඊටඇට එලක්කන් දිිතින් ඊට අටින් ඉරක් අඳනහොඳද අභිවලමු ප්‍රශ්නය සමීප සම්බන්ධයක් දක්වන පිළිතුර තෝරන් දහවල වැස්ස ගේය තියනෝ වැස්සල සීතල ගය තියන වැස්ස සුළඟ ගේ තියෙන. මේ බලපුහම අපිට මේ රූපෙදි බලපුහම අපිට ඉරි තියනවා. ඉරි මේ පැත්තරේෙනවාලන් අපි දැල් තියන වැැස දරුවෝ විශේෂෙන්ම ක්‍රියාවෙන් අවබෝධ වවෙන්න ඕනිෙ හැමදිස වැස්ස දිහ බල අවධහ බලන් ඉර කොහම පාය ඉර පාපපුහම් කෝමද අපේ සෙවනැල්ල වැටෙන් පි ඉස්සර ස්කෝලේ ඇද අපි දැන්වාගේනේ පි ර ස්කෝලඇති ගක්ලට අපි පයින්ගේ පයින් ගේද්‍ය අපි දේ ස්කෝල ද්‍ය අපේ පි හව ල්ල අප බලනවා වල් ෙදිහවනල පිචි පන්තල එකක පස්ශරණීයවල අපි එද අපි ප දවල්ලෙදද අපේ ඉද අපේ ඔලු අපි පාගනව කකුල් දෙ අපි පාග පාගතමයි අප අයන් ඒවගේ පි රාීතය කුතුනේ වන දැක් සමාජ වෙනස් ලෝක වෙනස්සෙලා තියනවා එඒනිසාම හවා වෙනස්සෙලා. එනමුත් ඔබ විනෝද චාරිකාවක් ග්‍යියාම. සෞදරයාත්මක හොදට විඳීමම මුහදවෙරලක් ලඟට ගියයාම ආසදයා බලාගන රහට හස බලම කෝම ක්‍රියාවේම අවබෝධ කරගන්න නො හොඳදයි. මේ අත්තට ඔන්න වැස්ස ගේකුත් තියනවා. හැබැයි දහවල අපිට පේට තියෙනවද පලවෙනි ප්‍රශ්නයද නෑ. දහවල පේට නෑවා පැයින් කර.ඒයා අපි බලන්න නෑ අපි කාල යනවා අප විනාඩි හතලිහක් යනවා අප එක විනාඩියක් ප්‍රශ්නක ක ලා දිකට ගියොත්තම අපිට ප ෙන්් පස පත්තර ජයගන්න ලො රිරදදි ඉතුර ටෙෙන් අපි හොයා සොයා ගන්නට ඕන හොඳයි. දහබල වැැස්සගේ අපි ගණන් ගන්න ැස්ස සීතලගු වැස සීතල ති ගේ තින වැස්සයි සීතලය හරි එනමුත් මේ ඉරිවලින් පෙන්නන්නේ කුමක්ද එහනම් වැැස්ස තියනවා සුළඟ තියෙනවා ගේ තියන අපි ලමු නිර දුත්තරමකතිකෙලන්න. වැස්ස තියෙනවා සුළඟ තියනවා ගේතයනවා. වැස්සයි සුළග ගේත ඔබහන්දට අබෝධරගන්න බලන් බල හොඳට හිතන් මේ ප්‍රශ්න දහබල්ල හිතන් මම දාවලද වැස්සද ගේදගන්නේ. මම වැස්සද සීතල ගේදගන්න එසේ නම් වැස්ස සුළඟ ඔන්න වැස්ස තියවා සුළඟ මේ අතට හමනවා ඔන්න ගේත ඔන්න පල්ලල් පස කිය ලක් න ක මරක් අපි ලබාගත්. ගඩ යනවාද ප්‍ර්යට සමීප සම්බන්ධය දක්වන පිළිතුර තෝරන්න සුළග සිසිල විදුලිය සීතල ගේ රාත්්‍රිය. විදුලිය සිසිල රාිය මෙ විදුලි පංකාවත්වය න මේ විදුලි පංකාවෙන් අපිට කුමක් දැහැගෙන් විදුලි පංකාව කරකෙද අපිට සුළඟී සි සි සිීතල නෙම සිල අපිට සසිීතල් ලං අප වෙව්ලන විදියට එවා. සිසිල කියන්නේ සාමාන්‍ය විදිට අපිට අපේ දාහය නිවඩ එන සිසිල සාමාන්‍ය විදියට එන සුළඟට අපිෙන සිල කියලා එනම් මේ ක්‍රියාත්මකට නම් විදුලිය අ වශය බලමෝ අපිී දිව නියගනගීල්ල සීතල තියනෝ ගයක් තියනෝ රාත්වය තියන අපිට එක ගන්න බෑ රාත්්‍රියගණඩ බෑ. හරි සීතල ගණඩත් ්‍යපියාවයින් කර දෙැම. ඒනම් විදුලිය සිසිල රාත්විය. ට විදිදුල තියවා සිල යවා සිලිතන්නවා විදිදුලි පංකාවන්න සිල එන් අපිට රාත්විය ගන්න බෑ මේ විදිටට විදුල ංකාව ද ර ය එන ගලපෙන් මේකන තෝරන්න්න සමී ප සම්බන්ධයයක් යන මේ එකන කාර සමී පව ට සමී පුුණොත් තමයි මේ පිළිතුරු නිවරදින.ේ නම් සුළග සිිසිල විදුලිය. සුළග තියන සි යන විදුලියෙෙන්. ඒ ල්ලග එක පට සිල ලැබෙන ඔන්නොම දේ ප්‍රශ්ටි ගිය ඊළඟ මම යනවා තුන්ගනි ප්‍රශ්නයට තුන්ගනි ප්‍රශ්නයටම යනවා එක තියෙනවා එක කාණ්ඩට අත් දේවල් ඇතුළත් කොටුව තෝරන් දැම් මෙතන බලනවා ඔන්න මෙතනවා බෝල තියනවා. මෙත තින පැන්සල තියෙන මෙතන තින බට් එක සෙල්ලකට අර දැග බල බලය බැට්කන ගැපෙනන පැන්සලපිට ගැලපෙන් පිමයා ගැන සොයන්නෑ. අපි යන මෙතෙන්ට මෙන්න තියෙනවා. සංගීත බාන්ඩුවගේ සංගීත බාන්ඩ මෙතන තිය මෙ න සංීි බාන්න හබ මෙත තින්දය ඇත්ත මේක අපි ග්ඩ බෑ මේ අවත් පැයි කර දාන න අපට ඉතුරුවන කවද මෙන්න මෙ අපිට එනවා මොකක් එතන තියෙන්නේ අතරදාාන අපේ වලල්ල තියෙනවා ඔල්ුවට දාන අ එක කිය ඇලිස් බෑන්ඩ එක කියලලා ඒ බෑන්ඩ එක තියෙන මෙතැන තින කරබුව කෙනං එකම කා්ඩර අය දේවල් ඇතුළත් කොටුව අපි හම්බෙන්න්නේ තුන්ගනි පිළිතුර. අපි ළඟක ප්‍ර්ටියම ඊළංඟ ප්‍රශ්නයදී මෙන්න මේ ආකාරෙන් අපි දෙවා එක මකාණ්ඩෙට අය දේවල් ඇතුළක් කොඩුව තුොරටි සල්ලක වගේමයි. අපි වැැලුව මෙතන ති වට්ටක්ක ගෙඩිය මෙතන තිය අම්බගෙඩිය මෙතන තියෙනවා පැපොල් ගේෙඩිය. මෙතන තියෙනවා පැරුෂුට්ටක මෙතන තියනවා ගුවන්ඥාන මෙතන තියවා සරුන්ගලේ පැරුෂිට්ටක ගුවන්නයාාන සරුන්ගලේ මෙතන තියෙනවා පැන්සල බෝලය පොත ඒනං එකම කාණ්ඩේට එක විදිහටම තියනෙනවා මෙතන අපිට ගන්න බෑ එලවලු පළතුරු එකම කාණ්ඩයක් නෑ. මෙතන ගඩ බෑ පැන්සලයි බෝල ගණඩ බෑ පැසැයි පොතයි න හරි එක කා්ඩේ නමුත් මෙතන අපි ගඩපුලුවවා මකක්ද ගන්න පුළුවන් අපිට පැරශුට් එකයි ගුවන්ඥාණයයි සරුන්ගල මේ ඔක්කොම උඩ යනේවා. ඒනම් අපි කියන එතට පරශුට්ට් එක ගුවන්ඥානය සරුංගලේ. මේ තුන තමයි එකම කාණ්ඩේට අයත්තෙන්. පහත කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. කලටික ටිකයයි ක්ක්ක් ගිය කල නැවතත් නොබලයි මේදික් කාලය මදකුත් නොමකළ හැකිදික් නිකමට නොයවන් ික්ික්ික් ඔන් අපි කවිදගක් අපේදී ලතින ඒආස්ටෙන් ප්‍රශ්න න න ද වට ත තරපුතේ දුව විේෂත්්‍යය මොක්දම මේ ශේෂත්වය දෙව නිකාවයට අනුව දික්කල නොහැකේ මොකක්ද අපි දැන් හමතිස්සෙම බලන්නේ පළව නිකාවිය කවිත් දුන්න හම අපට අප පුරුදුයකන දැන් විශේෂත්යකයි මේවකෙකු හපන ට සතන විේෂත්ය. අපි වෙනස් සිදියට තමයි ප්‍රශ්න නගන්න ඒ වෙනස් සිදිර ප්‍රශ්න ගන්නේ ඔබට ඉතාමත් මහද අවබෝධයක් කෙනා කාරයට. එසේ නම් දෙවැනිකාවයට න දික්ල නොහැකු මක් න්න දෙනිකාවිය පලිනිිකාව ගෙනන අපේ මුකුත් හල නෑ අපි ගෙන මුකුත් තන්නන්නේ නෑ එන අපි පලවෙනිිකාවියට අපි මුකත් කියන්න දෙවැනිකාවට නෝ දදික් කල නොහැකයකු මක්කකිල්තම හන්නේ බලමු දෙවැනිි කවියට. කාලය මදකොත් නොම කළ හැකිදික්. ! එහෙනම් කාලේ පොඩ්ඩක් අත්. කාලේ පොඩ්ඩක්කත් දිගාරන්න බෑ දික්කරන්න බෑ බලුවෙන පිල්තුරකි අප මොකක්ද කියලා කාල යන්න මදකුත් කාලේ නොමකළ හැකි දික්කෙන කාලය තමයි දික්කල නොහැකේ. ඉළඟටිය මුත්තර ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නය අපි මෙන මෙයාකාරෙන් ගන්න අපි පළවෙනි කවිය සඳහන් දික්ජන්නේ අදහස් වන්නේ මොකද දික් බල්ම අපි කියෝලලා ස්සල අපිගත්තේ කාලේ මදකොත් නොමකළ හැකි දික්නේ කාලේ පොඩ්ඩක්කත් කරන්න බෑග එක එතන දික් කියන අදහසාාවේ කාලයකන හෙනම් මෙතන අපිගන්නවා මෙ මේ ආකාරයට කල ටිකටිකයයි ටෙක්ෙක්ටක්. ගිය කල නැවතක් නොබලයි මේ දිකා බලන්න නෑ මේ දික් දිය හමකද ගිය කලා නැවතක් එහ මොකද එන්න උත්තරේ අපි ගත්ත උත්තරේ දිශාව මෙතන්ටෙන්නේ දි හ ඔබ හොඳදට කල්පනවටරගන්න ව මේ ආකාරය ස්සල් ගත්ත අප කාලේ මදකුත්? ො කල හැකි දෙෙක් නිකමට නොවන් ටික් ටික් ටක් හැබ ඇි මෙතන ගත්තා කල ටික ටිකයයි ටික් 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 ගිය කල නැවතත් නොබලයි මේ දික් ! ගිය කල නැවතත් ඒ පත් ගිය පැත්ත බලන්න ඇුරල්ලෝසුවේ ඒ පත්ත බල ොල්ලස මති සේම පසබ නොම කරගෙනව නෑ. දක්ෂිනාතවගැ මමාතන මේ දක්ෂනාාර්ත කරගෙන ම හට කරගෙන්නේ නෑ පහු එන්න ඇගෙන එනම් දිශාවතමයි මේ ප්‍රශ්නයට උත්තරයෙන්නේ අපි ඉළඟට ම හත්තවෙනි ප්‍රශ්නයට. නාල නිසාහ මාලනීගේ වයස් වල එකතුව අවුරුදු හැත්ත දෙකයි. නාලනීට වඩා මාලල්නී අවරුදු අටකින් වැඩිමල්්‍යිය නාලනීගේ වයස අවුරුදු කියදක ලි හනුෝ. එහනම් අපි බැලුවදුව එපුතේ නාල නිසා මාලන්ගේ වයස් වල එකතුව හැත්ත දෙකයි. හැත්ත දෙකයි. නාලනිිට වඩා මාලනය අවුරුදු අටකින් වැඩිමල්ල පිම කරන්නේ මේ දෙන්නාගේ එකතුව. එකතුව සමානයි හැි මේක බෙදනවා දෙකින්. ඒනම් මේක බෙදවාම දෙකෙන් අපිරේෙනවා දෙවරත්වන හයාඒ දෙවරත්වුන එකක්කතුරේ දෙවර වන හයා දොලහට දෙවලක් හය දොලතිස් හයක් කෙනවා. හරි තිස්සෑය තිසයි හැත්ත තිසෑ තිසයේ හැත්ත දෙකයි. හරි දෙැං අෞරුදු අටකින්න වැඩීම ආ දෙන්නෙක්කින්න්නවා. එනම් එකක්කනෙක් තිස්සයයි. එක් කෙනෙක් තිස් සයයි අනිතක්කනත් තිස් සයයි. එහනම් මෙයාට කරන දේම මෙයාට කරන්නදත්ව න. හනම් අපේ හානිපු තේදුවේ නාලනීට වඩා මාලනී මෙයා අපි නාලනී කියමුකෝ මෙයා නාලනී කියනවා. මෙයා කියනම් මාලනී කියලා. එනම් නාලනීට වඩා මාලනී අවුරුදු වටකින් වැඩිමල්. නාලනීට වඩා මාලනී අවුරුදු වටකින් වැඩිමල්.ඒ නම් යා නාලනී මෙයා මාලිනී. නම ෙටි කරල දැම් නාලනි සහ මාලනී කියන්නේ එක. ඔන්න නාලනීට වඩා මාලනී අවුරුදු අටකින් වැඩිමල්. එනම් මාලනීට හතරයි මොකද කරන්නේ. එයාට එකතු කරනවා හර. මෙයාට හතරක් අඩු කරනවා. ඇයි මෙයාට කරන දේම අනිතක්ක නාට අපි කරන්නවා. යාට කරන දේම අපි අනිත් එක්ක නාටත් කරන්න. නම කළේ නැත්ත මේකට අපිට උත්තරේ ගන්න හැබැයි මේන උත්තරේ හරියටම, ඇ දෙකවෙන්න රවන ලමුව අපි තිස්සයෙන් හතරග්‍යාම කියදන්නේ. හයෙන් හතරක්ග්‍යාම දෙකයි ඒ තියි තිස්යි හරයි තිස් සයයි. මෙත නවා හය හරයි දහැන් බින්ඳුව දැම්ම එකක් එක තුරේ තුනා එකයි හතරයි හතලියයි. ඒනං තිස් දෙකයි හතලියයි එනවා හැත්ත දෙක. අන්න නල නිිටරට මාලියන අංගුත් තෙරමකක් දෙන්නේ. අවුරුදු තිස් දෙක. මෙ අට අවුදු තිස් දෙකයි නාලනීට. නාල නිගගේ වයිස අවුරුදු තිස් දෙකයි නාලනිිගෙ වයිස අවුරුදු තිස් දෙකක් විදිහයට යන හොඳයි ඊීලඟ ප්‍රශ්නට පියමු පහස සඳහන් වාාක්‍ය වඩා තර්තුවත් වනසේ කළ යුතු වෙනස්කම තෝරන් හරකා දුව ගෝස් පොල් ගසට නාගී හරකා පොල් වෙනුවට තන කොළයදීම මේ පොල් කියන වචනය වෙනුවට තන කො යවදනවා අපි කියව බලු හරකාදුවගොස් තන කොල ගසට නගී. එනවා අද අදහසක් එන අද අදහසක් නෑ. අප ඊලඟකට බලමු හරකා වෙනුවට ලේනායදීම. හරකා වෙනුවට ලේනායදීම හරකා වෙනුවට ලේනා හරකා වෙනුවට ලේනායදීම. එ ලේනාදුවගොස් පොල් ගසටනගියගේ යම් කිසිම් වූ අදහසක් අපිට ලැබෙන එක කිසිම් අදසක් ලැබෙනිල ීලගේ හැබැයිද ේ පපුතේෙහොට මත තියාගන්න බ විිා භාගි බැලූ බැල්මට පේන දෙනෙේ ඇත්ත උත්තරේ බැලූ බැල්මට පේනද නෙ ඇත්ත උත්තරේ ඇත්ත උත්තරේ සොයාගෙන යන්න නම් සියලොම වර්ණ තුනයි තියෙන්නේ මේ වන්නතුරෙන් ගැලපෙනවරන්නේය තෝරගන්නේ තුනම පිළිබඳ තර්කණයක් අවශ්‍යයි. ඒනම් තර්කනය තමයි තාම වැදගත්වෙන්නේ ඉගරම හකයා දාහතරෙන් එකක් තමයි තර්කනය කියනි හමයක් තර්ක කරල තමයි අපිගෙන ගන්නේ. හොඳයි.ඒම් දුවගස්නට ඇවිමින් දුවගස්යනුවට. තිද ම දුව ගො ොල් ගටනා ගේ නොදන ඒන අපිගත්ත උත්තරේ මෙන්නන මේ උත්තරේ මකක්ද උත්තරේ හරකා වෙනුවට ලේනනායදීම. එන අපි දාල කියියොව ප්‍රශ්ණය උත්තරේ ල ග ො ග න ග ගල පොල් ගටනාගන හරි හකා වෙනුවට ේනයදුනාාම අපි ලේනාදුව ගොස් පොල් ගසටනාග. පාත සඳහන් බාක් කියය. වඩා තරතුවත් වනසේ කළ යුතු වෙනස්කම තෝරන්. අපි හැම වර්ණයකට මහම ප්‍රශ්නයකෙන ප්‍රශ්න දෙ එකක ගාන දාලා තියෙනවා. ඒ දෙෙන් ඒ දෙකේ කොට සත්ම මේ සැලක කොටසක් අපි කලා හොඳයි. බලමු ලේනා මල් පැනිිබොයි. ලේනා වෙනුවට වවුලලා අයදීම. මේ ලේනා වෙනුවටවුලාදම වවුලා මල් පැි බොයි. අපි වුලු මල් පැණි බනෝදය කළ නෑනෙ කලාතොරකින් අද පොඩිම වවුලු ජාතියක් කින්නවා උම් බිව්වට. වර්තවත්වන සේ වඩාත් මර්තවත් වන සේ වාක්‍ය අපි තෝරන්නට ොන්න හොඳයි. මල් පැණිවෙනුවට මී පැනියදීම. මල් පැණිෙනුවට මී පැනියදීම. ලේනා 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 මී පැණි බොයි. ලේනා මී පැණි බොයි. හරි ඒකත් ගැල පෙන්නේ නෑ වර්තවත් වවෙන්න නෑ ලේනා වෙනුවට සමර ලෑදීම මෙන්න මෙයා වෙනුවට මෙන්න මෙයා වෙනුවට මෙන්න මෙයා යොදැන්ඩල. සමනල යනං හැමතිස්සේම මල් පණි බොනෝ. මේ ගොල්ලො කලාතුරකින් බොනො නමුත් අර්ථවත් විදිටම එන්නේ එනම් සමනලයා මල් පැණි බොයි. අපි ගත්ත උත්තරේ වන්න මේ ආකාරයට සමනලයා මල් පැණි බොයි හොඳයි අපි ඉරං ගඋත්තරයටට ඇමුලමයි. ආහාර එලවලු පළතුරු හා ගෝවාතර සම්බන්ධය මෙම රූපෙන් පෙන්න්නයි. මොන අද කියන්නේ ආහාර එලවලු බලතුරු හා ගෝවාතර සම්බන්ධය මෙම රූපයෙන් පෙන්න්නනවා. එනම් මෙම රූපයෙන් පෙන්න්නනවා මේ ආහාරයි එලවලයි පලතුරි ගෝවයි. අපි තැම් බලනවා අපෙන් හන ප්‍රශ්නය කුමක්ද කියලා. අපෙන් අහන ප්‍රශ්නයමොකද. එනං අපි අහන ප්‍රශ්නය අපි තෝරගන්නවා අපිට දීල ප්‍රශ්නය තුළින්. ඔන්න හතරක් තියනවා කොට හරත් තිනේ හතට අදාල සංකේතියක් තින්නේ සංකේතයට අනුවි උත්තරේ කරයන මෙන්න මෙම අප උත්තරේරයන්න හොඳ බලමු දුවලපුතාලා? හොඳයි ආහාර විදියට තියෙනවා Bී අක්ෂර. ආහාර වෙන්වුවට තියෙනවා මෙතන අක්ෂරේ ඊළට තිය එලෝවු වලට තියන මේ ලොකු කොටුව මේ ලොකු කොටුවට තමි එලෝලු විදිහයට ගන්නන්නේ මේ ලොකු කොටු අපිගන්න එලෝවොලු විදියට ගත්තා ලොකුගොටුව අපි ගත්තා එලෝවලු විදිහයට ඊට පස්සේ පලතුරු විදියට ගත්තා ඊළඟට තියෙන කොටුව එම් ගෝල්ට ගත්තා ගඟ කොට ැයි පොි ොටු ඟ ලොකට ද ප නවා යනුව ඒ මගින් දැක්වෙන්නේ කුමක්ද අපි ගත්ත උත්තරේ කුමක්ද පලතුරු. ඔන්න බලන් ආහාර එලවලු පලතුර ගෝවා දැම් ල ලොකොට හු නන්න පලර න්න පිවලට තින බීවලට ලොකොටු ඊ ළඟ ලොකොටු කඩමකොටුන් යනු ගත්ත අපි පලතුරු. තැට ැපෙනන පිතුර ොරන්න මන්දොල පුතාල ඇමතිස්ම කියනවා. එකතුකිරීම අඩු වැඩි බෙදීම. මූලික ගනිත සංකල්ප. මූලික ගනිත සකල්ප එකතුීම අ වැඩිකිීම බෙදීම. මේ වගේ ගානක් අපිටාපුහම එකතු කරනවා අඩු කරනවා වැඩිරනවා බෙදනවා අප ලු මෙතන මුොකද වෙලා යෙන්නෙට එන්න නම තුනේ ගත නමය දහය එකලා දොහ එන්න නෑ. ඒ පහයි එකොලා එන්න නෑ පහට ස්තැන අපිට ගන්න බෑ අපි බලු මේක ොකද වෙලා තියෙනෙ කෙලලා. ඕන්නන් අපි එකතුක රම එක අඩුකරපුවාම එන්නෙක් නෑ අපි වැඩි කරලා බලු තුන වැඩි කිරීම නමේ තුන වැඩිකිරීම නේ තුර නමේ විසිහ තෑ ඔන්නවා. තුකර නමේ විසි තැයි ඔන්නවා එක තම කියන්නේ අපි චක්කරේ. ాాాాాా ర ాాాాాాాా క ాాాా మా ాాాిాా ర పాం కా ిేా పి ి ాక్కర క ాా్ తాత ా ార ా ాక పా ాా ాక పా ాాా గాా. චක්කර හොදර තියනොනකරම අපිට කාල අඩු කරගන මේ වැඩිකරගෙනයන්න පුුව හොඳයි තුන්රන්නම් මේ විසි හතයි හයවරක් පහ වැඩිකරපුහම තිහායි එනං අපිට දීලා තියන මේ උත්තර තුන උත්තර තුනෙන් අපි බලනවා මොකක් දෙකලපෙන උත්තරේ ඔන්න තියනවා විස්ස පසරක් නවාල පසරකෙ සපුහම විස්ස වැඩි කිරීම පහ විස වැඩි කිරීම පහය නවා සීයයි පසර බින්දුව බින්දයි ප දෙකදහයසිීයයි අපි ගන්න පුලුවන්ද බෑ. ි ගන්න බෑ අපි විසි පහ බලනවා සි පහ වැඩි රීම විසි පහ අපි වැඩි කරනවා විසි පහ අපි වැඩි කරනවා විසි පහ අපි වැඩි කරනවා පහෙ බලුම් වැඩි කරලා පසරහ විශ පහෙන් පහදම්මා ඉතිරි දෙක් ඉතිරි දෙක් පසරපා විපයෙන් පහදම ඉතිරි දෙක් පසරත් දෙක දහය දෙයි දොලා එකසිය විසි පහයි ඔන්න උතරයාවා නිරදුත්තරය අපිගත්තා දරුවනේ විසිිපා විසි පසර පහ එකසිය විසි පහයි. අපි ඊළංගුත්තරේටයමෝ හිස්තැන්ටගැපෙන පිළිතු රුත්තෝර මේක දැක්කහම අපිට නිකං හරි අමුතුයි මේක දැක්කහම අපිට හරි අමුතු ගතියක් දැනෙනවා මොකද මේ මොකද්ද මේ කරලා තිෙන් අපි දන්න වර්තය තියෙනෝ ත්‍රිකෝන තියෙනවා සම චතුරස්්‍ර යෙන. ටි තියන මේකරානු අපි කොහමද කගේ ඔහයාගන්න අපි හිස්තැන්ට කැලපෙන පිතුර. හම් අපිට ඉංගි දෙ එකක් දීලා තියන. මෙ මෙ නමේ තියෙන දහතුරන තියෙන. හැබැයි දහතුන බෙදාගන්න අපි උත්සාහඇත් දරනවා ඒ උසයි අපිට හරියන්න නෑ. අපි ගන්න උත්සාහය මෙන්න මේකායි මෙ නමය අපිට සමානෝ ගන්න පුුවන් එනං අප මෙතැන්ට තුනක් දාගත්තා තුනයි හයයි නමයයි. දැන් අපි දන්නවා එකක් එනං අපි බලනවා. බැලුව පල්ලයාට අපි පල් නතන් සිරස්ව බැලුවවා ඊට පසෙබලන තිරස් ඔන්න තිදස්ව අපිට ඇවිල්ල තියෙනවා උත්තරයක් අප උත්තරෙකුමක්ද කියලබල මෙන්න මේආකාරයට අප උත්තර ැලවා එනම් මෙතට තුනයි. එකොලාහිෙන් තුනා හ තුනේ දන් අප කොළලා දක් කරම් කර තුන්න හතර පහ හය හත අට නමේ දහය එකොලා අටක් කෙනවාිට. මෙතන්ට එනවා අපිට අටක් කෙනවා. එනං මේ අට. මේ අට මෙයාට හතරයි මෙයාට හතරයි අන්න දැන් අපිට උත්රෙ අපි හොයාගන්න පුුවකමක් වනම් හතරයි හතරයි අට්ටයි නමයයි දහැයි කොලයි ඔන්නව. හරි ඒ අපි හදාගත ඔන්නන් අපි සොයාගත්ත. එකනකට හොයාගත් සිරසස් බැලුවවා තිරස්වබැලුව හොයා ගත්ත අපි දැන් න්නවා ත්‍රිකෝණයගේ එහ ත්‍රකෝණයගේ අපි දන්න හතරයි ම් හතරයි තුනයි හතයි දොලා වෙනකං අපි ගණන් කරන හතරයි තුනයි හටයි හත. අටට නමේ දහය එකොලා ඔන්න හතරයි තුනයි හයි අට නමේ දහයි එකකොලා හතරයි. හතරයි හතරටයි අටයි නමේ දය කොලායි දොලාය අටයි නමය ය හතරයි දෙකයි අටයි දෙයි. අපි අපි බැලුව මෙහම මෙත තුනයි හතරයි හර හතරයි හරයි අටයි නේ දැය කොළ හයි අපි මෙතන බැලුව ෆිකෝනට හතරක්කාව තුනක් හතරයි තුනයි හතයි යි න හය එක හ හර අටයින හ හතරයි අටයි අපි ගත්තා මෙයාකාරයට හතරයි හතරයි අටයි තුරත්තුන නමේ ගත්ත හරි ඉට පස අපි ගත්තා මෙතැන එකොලා හැදෙන විදිේ. කොලායි හැදෙන අපිට මෙතැන්ට හතරයි මෙතැන්ට හතරයි හ හයි අටයි නයයි දහයයි එකොලායි අප ගත්තයි එතැට හයි. ඒනම්. ෘර්ටට තුනක්කාවා ත්‍රිකෝන්ට හතරක්කාව හතරයි තුනයි හතයි හතයි අටයි නමයයි දහයයි එකකොලාහියි දල් හ එහනම් මෙතන්ටෙඩෝනේ පහ මෙතේ මේගේ ටෙඩන අපිට පාහතරනෙේ මෙතෙන්ටෙඩෝනේ පහ. පායි හතරයි නමේ දහය කොළහ තුලායි හරි දැන් මෙතන්ට තුනක්කා කොටුවටාව අපි දන්නවා හතරක් දරුවනේ පහ මේ කොටුවටත් පහක්කාව. ඔන්න දැන් අපිට ගන්න පුළුවන් හිස්තන්ට ගැලපෙන පිළිතුර හනම් තු අපිට නැත්ත සමජතුරස්සන පහයි පයි දාය හතරයි තයි. ඔන්න අපි උත්තරේ දා හතර වශයෙන් ගතමන් නැවතගේ නොමක අපි ගත්තා සිරස් න තුනයි 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 නමයයි. ඒ අපි සොයා ගත්ඒ අපි හරි. ඊලඟට අපි මේ කුලාා හැදෙන්න්නෙන තුනෙන් පස්සේ කො හරිකන් ගරන් කට තුන්නා හතර පා හයා හත නමේ දහයි කොලා අටක් කනවා. ඒ අට අපි. හතරෙකොස් දෙකට බවිදාගත් එන තරයි තරයි අටයි නමියයි දහයි එකොළයි හරි එක අපි හොයාගත්. ඊට පස්සේ අපි වූර්තේයටයනවා ූෘර්තේ තුනයි ත්‍රකුණන අපි හතර බවදන්නවා ඊළඟගේට දුොලහ වෙනකං ගණන් කන්නවා හතරයි තුනයි හතයි අටයි නම අයි දහයි එකොලායි දොළයි හතර නමෙන්ඩනමදට පහයින්්ඩෝනේ ඔන්න අපි ගත්ත උත්තරේ පහ. එනම් පායි හතරයි නම අයි දහයයි එකොළයි දොහ ගත් ඉස පහහි පහහි දහය තුනයි දහතුන ගත්තා පිට මෙතැට හදාගන් වලාපිත් වැඩිපුරදුරයන්නන්නේ නෑ අපිට අවශ්‍යනය අපි ගත්තා මෙතට නමයයි උත්තරේ ගත්තා අපි මේදිකන ගත්තා දාහතර වශයෙන් උත්තර ත්ත අපි සිරස් උත්තය ගත මෙතන පහයි පහහි දාය හතරේ දා හර දිට අප උතරේ ගත දහතුන්ග ප්‍ර්ණය හිස්තැන්ට ගැපිෙන පිළිතුර තුෝරන් එක කිසි අ මූ රටාාවක්ති. සිියම් or you know ූ රටාවත්න ොකද මේ රටාව මෙතන දෙක තියෙනවා මෙතන තුන තියවා මෙතන හතන තියනවා. හැරි ඔන්න අපිසවා ගත්තා මෙතන තියෙනවා මෙතන තියවා මෙතන තියවා හර එන අතන්ඩන පහවිි බලමු. ඔන්න පහතියන එක උත්තරයක්ත් යන. පහතින එක උත්තරයයක් තියන පහතියනතාව උත්තරත්තිීම. හරි ඊළඟඩා පයනවා මොකද වෙලා තියෙන්නේ දෙකයි යි හතරයි. ඒනම් පහයි මෙතැන් ටෙන්ඩෝනේ පහ හය හත ඇයි මංහෙම කියන්. මෙතන දෙක තුන හතර තියෙනවානේ. මෙතැන දෙකයින් වෙලා තුන හතර පහට යනවා. මෙතන දෙක තුනා හතර තියනවා මෙතන දෙකයින් වෙලා තුන්න හතර පහ. තුන්න හතරපා ආගන්තුගේෙක් කව පහ විදිහයට. හරි. මෙන්න මෙ තුනයිංගුණා මෙන්න මොව හතරාව, මෙන්න මෙයා පහවා මෙන්න මෙයා හයාව. මෙන්න ආගන්තුගේ හය. එනං අපි ගත්තා උත්තරේ මෙන්න මේ උත්තරේ ගත්තා පහ හය හත එනං මෙතැන්ඩ ගත්තා පහ හය හතමං කොට දෙකක් කියල දුන්නා මේක ඉවත්වෙන ටික මේ ඉවත්වනේ වා. එහෙම නැත්තං අපි බැලුව දෙක්ක තුනා හතර එනම් පහා හය හත. දෙක තුන හතර පහ හයාත. පහ හය හත ඉළඟරයෙනවා. ඉල්ළඟ ප්‍රශ්නයට. නිවැලදි ප්‍රකාශය තෝරන් හරි. දවපුතේ නව විෂය නිර්ද්දේශයේ නවවිෂය නිද්දේශයේ වර්ග බලය සහ පරිමිතිය කියන වචන දෙක අපි භාවිතා කරන්න නැහැ එනම අපි මතුපිට විශාලත්වය අපි කියන වර්ග පලයට කියලා පරිමිතයට කියන අපි වටේ දිග කියලා. ඒනං මෙවැනි අපි රූප ජකලා තියනවා මේ තියන සම සතු රස්ශ්‍රාකාර රූපයක් මේ තියෙන්නේ.

වෙන්නට ඕනේ. දැම් බලමුෝ බීට වඩා ඒ මතුපිට ලා විශාලත්වය වැඩියලු. ඒ අපි මේටි කොක්කොම එකතුරලග කරලා බලනවා කිය දෙන්න කියලා. හතයි හතයි දාහතරයි පහළුවයි දසය දහත දහටයි දන විස්්සයි. මේ රූපේනවා විශ්සා. මොනවාද විස්්ස සෙන්ටිමීටර් විස්සා. මේ රූපේනවා පසරක් කත පහ දහය පහලො විස්ස. ඒ රූපෙත් න සටමිර් විස්සා. මේ දෙක සමානයි. ීට වඩායේ මතුපිට විශාලත්වය වැඩියලු. මේ දෙකම එක සමාන එහන අපි ගත් අවත්තරේ ඒ සහ බීවල වටේ දිග සමාන එහනම් මෙන්න මේ වටේ දිග තමයි අපි ගන්න දරුවනේ සමානවෙන්. මෙන්න මේ වටේ දිගා අපි ගත්තා සමාන නං ඒත් ලිස්සයි බීත් තිස්සයි ඒබි මතුපිට විාලත්වය සමානය. මතුමිට විශලත්වය නෙමේ සමානුවවෙන්නේ න වර්ගපලය කියන්න ු මතුපිට විශාලත්වය පරිමිතිය කියන්නේ වටේ තියන දිග. ඒ අනෝට අපි ගත්තා විස්්සයි සැටිමිටර් එකත් වි්සයි සැටිමටර ේනම් ඒහාබීවල වටේ තියන දිග මෙන්න වටේ තියන දිග සමානයි. අප ඊල් ප්‍රශ්නට යමෝ කොටුව තුළ ඇති සංඛ්‍යා පහතා කරයට පෙළගස්තර ලදී. එම රටාවනෝ හිස්තැන්ට සුදුසු සංඛ්‍යාව වන්නේ . මෙන්න තියෙනවා වැඩා. මෙතන තියෙනවත් තුන්සියදහසේ පන්සිය දහතුන එකසියහතර හයිසිය විසිපා හත්සය විසියක පන්සිය විසිහත. මේ සංකඛ්‍යාටිකත් බලලා මේ සංක්‍යාටිකත් අපි බලල බලනවා මේ දෙකාතර තියෙන කිසි අම්මුූ රටාවක් තියෙනවාත්. ගන්න ැක්තිෙන මෙන්න අල්ලගත්තා අපි ඔයා ගත්තා පන්සිය දහතුන පන්සිය දහතුන. අල්ලගත්තා. එඒයා ඉන්න ඕතන. ආ ඉන්නෝමයා තුන් සියදහසේ හරි. ඒනම් මෙයාගේ උඩින් පැල්ල නොමයා මෙන්න උඩින් පැන.ද තුන් සිය දහසට උඩින් පැන පන්සිය දහතුන හරි අ දෙන්න එකට ලෑස්තිුණ ඊට පස්සේ තියනවා හයිසිය විසිිපා. මෙන්න තිනවා හයිසිය විසිිපා. හරි. යිා පන් හත වෙලා. ඊළගටවෙල්ලති එම් හයිස විසි පහදාලා පන්සිය විසිහතාව. ඒනම් ඉතුරුවෙනවා මේ හත්සිය විසියකයි එකසිය හතර. එඒ අපි රටාවාදාගත්තා මෙයාටඩි මෙයාගිය මෙයා එක්කම ගිය එන්න ඔන්න හන අපි උත්තරේ ගත්ත මෙන්න මෙයා හත්සිය විසියකයි එකසිය හතර විදියටට අපි උත්තරේ ගත්ත දැන් තෙරුණ දුව දරුවන්ට මන් නැවතම එක කියනවා. මේ සංකයා ටිකයි. මේ සංකයාටිකයි අපි බැලුව කොටු ඇතුළ තියන සංකයාටියි කොට්ටුවෙන් එලිය තියෙන සංඛ්‍යාටිකයි. එක තමයි කියන්නේ අප සංසන්ධනය කියලා ඔන්න පලෙන්ට පශවපත්තරේ එක මානයන් දාාහතන එකත්තම සංසන්ධනය ඔන්න දැම්මම සසන්ධනය කරඩන අදරුවන්ට මෙන්න මෙතන පන්සිය දහතුන ඇතුන් සේ දාසයයි. පන්සිේ දාතුන තුන්සේ මයාට උඩින් මයා පැන්න. අන්න පන්සිේ දහතුන තිබ තුන් සේ දසයාව. හයිස විසි පහතින මෙ හයිස විසි පහතින ඊට පසෙනන පන්සේ විසි අත. හත්සියය විසි එක එකසි හතරයි තනිමෙනවා ඊළඟටන රටවට අනුව අපිට එෙන්්ඩෝන හත්සය විසි එකයි එකසිය හතර හොඳයි මෙම සංඛ්‍යා පේලියේ එකතුව විසි හතර ලැබෙන සංඛ්‍යා යුගල කීඇත්තිබේද. ඔන්න එක තියනවා දෙකතියනො පහතියනො හතතියන එකොළ හතියනව පහලෝ තියන දහතතියනව දහට යන දහනම තින විසි තුනති. <ELL> ි බලනවා එක ලඟ සංකය එකතුල සංකය යුගලක් හන් යුගලක් කියන්න පුතේ දැන් එකයි දෙයි එකතු කරපු හාම තුනයි මෙ යුගලක්. ඒ අකාරයට අපි බන්නවා පොඩි සංක්‍යයා ටික එහෙමම තියලලා ලොකු සංකයා ටිකින් එකතු කරග නවා අපි බැලූ බැල්මට අපිටක් ඉතා යික්මින් ගණඩ පුලම ගද ගන්නඩපුළුව එක. අපි ගත්තා ිසි තුනයි එකයි විසි අතරයි . එකයි විසිතුනයි එක යුගලයා. හරි විසිතුනක විසිර මෙ බන් මෙම සංකා පේලියේ එකතුව විසිහතර ලැබෙන යුගල කිය තිබද එක ගලක් හගත් බැලුවල්මට පුළුව බැලුුවල්ට ගත් ඉඟගම අපි අමාරුවටයන්නේ හොඳයි. දහනමය තියෙනවා. දහනමය එකක් දැම්මම විස්සයි. දහනමයයි දෙත් දැම්ම දහනමය විස්සයි විසිය එකයි. ඉ දහනමයයි හතයි දහනමේ පහයි දහනමයයි. ස් සිියක විදගක විතුන සි අතර න්නවා දහනමය විස්් විසයක විද් දෙක විස්සතුරන විසි අතර එනම් දහනමයයි පහයි ගත්තා පියක් දහනමයයි දහනමයයි පහයි එක යුගලයක් ගත්තා. න දහනමය විස් විසයක විසි දෙක විසතුරන විසි අර වන්න දහනමය පහක යුගලයක් ගත් දහනය පහය එක යුගලයක් අපි ගත්තා. ඉති පස්සි දහට බලන දහට එකක් දම්ම දහන දහටට දෙකක් දැම්ම. දහට පහත්්‍යම දහටය දෙක විසයි විසි තුනයි දහට හ හතත්දම්ම දහටයි දෙකයි විශස පායි විසි පහයෙන්නේෙ නෑ. ඉට පසැි දහ මේ දාහතට හතත්තාමු බලන් දාහතර හතත් දැම්ම. එනම් දාහතර හත් දැම්මම ද දහට දහනමේ විස්ස විසියක විසි දෙක විසිතුරු විසිඇතට ඔන්නවා. එන්නවා හතාව දහතාව ඔන්න යුගල තුනයි. ස පහලෝට දැම්ම පහලෝට පහත්ද්‍යම්ම විස්සයි. පහලෝොට හත්දම්ම විසි දෙකයි. අපිට එන්නෙ නෑ හරි. ඊළඟට පිය කොළ හට පහත්දැම්ම එන්න න කොල පාක් දසය කො හට දෙක් දොල කුලට එකක් දොලා එන්න නෑ ඒන අපි උත්තරේ විදිර ගන්න දරුවනේ මෙන්න මේ උත්තරේ ගත්තා අප සංක්‍ය යුගල තුනයි. එකයි විසි තුනයි දහනමයයි පහයි හතයි දා හතයි. ඔන්න මෙන්න මේ ටිකපි ගත්තා විසි තුනයි. එකයි ඊළඟට අපිගත්ත දහනමයයි පහයි දහනමයයි පහයි අපිගත ඊකට අපිගත හතයි ඔන්න ලැබෙන පිළිතුරු තමයි සංක්‍යා යුගලයන් අපිට ලැබෙන තුනක් ඊළඟ ප්‍රශ්ටා යනවා මෙම රූපයෙන් හතරෙන් එකක් අඳුරුව වීමට නම් තව කුඩාත්‍රිකෝන කීයක් පාටකළ යුතු ඕන්න අන අපෙන් පස්්නේ. මෙම රූපයෙන් හතරෙන් එකක් අඳුරුවන්න. රූපය හතරෙන් එකක් අඳුරුවෙන්ඩ ඕන තව කුඩාතිකොන කිය පාට කළ යුතුර. අපි බලනවා මේ රූපේ තියෙන කුඩාතිකෝන කිය තියෙනද කියලා. අපි බල නොමේම එකයි දෙකයි, තුනයි, හතරයි පහයි, හයයි හතයි, අටයි නමයයි දහයයි එකොළහයි දොළහයි දොලහෙන්න්නම් දෙකක් පාට කරලා තින අපි දන්න ො හහින් දෙ එකක කුඩා කරගන්න දොලහෙන් දෙ දෙවරක් එකයි දෙවරක් හයයිඒනම් හයෙන් එකයි. හයින් එකක් නොමින් අප හන්නේ හතරෙන් එකක් එ හයෙන් එකක් බෑ හරියන්න නෑ ඒනම් අපි බලවා මෙතන කොටස් දොළහක් තියෙනවා අපි එකක් බැලුවවා දොලහෙන් දෙකන්න දො හෙන් තුනත් දැම්ම තුංගරක් එකයි තුංගරක් හතර ඔන්න හෙනම් හතරෙන් එක එහනම් තව එකක් මේම අපි පාට වෙන්නට ඕන්න. මේක අපි පාට කල හනං දොලහෙන් තුනක් මේකෙ තියෙනවා කුඩාතුවිකෝනු දොළහක් ඒක දො තු දොළහෙෙන් තුනක් පාට වෙච්චාහම තමයි හතරංග එකක් ඇදි ඔවන් අපිට හතරෙන් එකවා තුංගර එක තුනයි තුංවරක් හතරය නම්ම තටන්නෙනවා හතරෙන් එක මෙන් අපි හතරක් හොයාගන්නනං. අපි පාට කරන්න නොනේ දරුවනේ තව එක කොටස. ඊළඟට අප යනවා මේ ප්‍රශ්නට ඒකට ම අදාළ ප්‍රශ්න අංක දාහත එකෙහි හතරෙන් එකක් අඳුරු කළ පසු ඉතුරු කොටස් භාගයක් ලෙස ලිූ විට මෙන්නමයාවත් අපි පාට කලාානේ මෙන්න මොව අපි පාට කලා ඔය දාහතේ ප්‍රශ්නය පිහන්න මියාව පාට කලා ඔන්නමියාව පාට කලාට පස්සේ අංක දාහතෙහි හතරෙන් එකක් අඳුල් කර පසු ඉතිරි කොටස් භාගයක් ලෙස. ! එහෙනම් මේ ඔක්කෝම දොළහත් තිබ්බන. දොලාහක් තිබ්බා. එහෙනම් දැන් අපි දොළහැෙන් තුනත්තමයි පාටකල ති අපි ගත්තතා එන්න මේ විදිහයට උත්තරේ. මෙන් තින දොළහෙන් තුනක් කියලා. මේක දොළහෙන් දහයක් කියල ගත් තන් දොලහෙන් නමයක් කියල හනං මේ පාඩ කලාට පස්සේ මේ දොළහෙෙන්ම. දොලහට තුනක් කඩුවෙනවා නමය දහය එකොලහ දොල්ලා එන අපි උත්තර විදිර ගත්තා මෙ නමය කාරයට දොලහැෙන් නමය අන්නර තුනයි ඔන්න තුනයි. තුංහරත් තුන නමයයි තුහරත්තුනු නමයයි මෙතන අපි දොලහැ තුග දොලාහ නමය ගත් හම දරුවනේ තුංහර න නමේ තුංහරක් හතර ොලායි. ඒනම් හතරෙන් තුනක් පාට වෙලාති. මේකත එක ගත්තා මේ කොටස්වලින් හතරෙන් තුනක් කොටාහතරත් තිබ්බහම හතරයෙන් තුරක් පාට වෙලා තිෙෙන එනහැ උත්තරරි ගතතා දොළහැන් නමේ. ඉළඟට අපබේ දහවෙනි ප්‍රශ්නය එක සමාන ගණකාබ හතරක් යොදා ගනිමි සෑදූ ගණවස්තුුවක් මෙහි දැක්වයි සෑම ගණකාගේම උබට පෙන්න්න මුහුණක් පමණක් පාට කලත මෙන්න ගණකාබේ හතර අපට තියෙනු. හතර තියෙනවා. ට පෙන් ුණනත් පමනක් බට පේන ූනත්ටි පටරලතියන හුණත් කියැන්නේ ඉදිරි ඉදිරි පෙනුම කියෙන තම මහුණත් කෙනේ දිරි පෙන්ම. අපි ගතත් වන්න යා කාරයට. මේ එක මුහුණත පම පාට නොකල ගණකාාව ගණනාපෙන් හන මේක මූුණතක්වත් පාටන කොළු ගනකාාව ගන්න අපි ගන්න උත්තරේ විදියටට තුන. අපි කොමද මේ උත්තර දියට තුුණ ගන්නේ මෙහි එක මහනත පමණක් පාට නොක ගනකාබ එක මහුණතක් පමණ. එකක් පාට නොකල ගනකාභගන්න අපි මෙතෙනි ගත් වන. එකක් පමණ මේ පිටි පස තියනෙන එකයි මෙතන තියෙනක ඇත තියෙන එකයි ඒ තුනට අපි ගත්තා මෙ එක මුහුණතක් පමණ. මේ කියන්නේ ඔක්කෝම පාට කර තින මගේ ඔක්කො මහුණනර්තිික ොක්කොම පඩරල තින අපිහන්නේ මෙයි එක මුහුණතක් පමණ. එක පැත්තක් ඉතර පාට නොකළ ගණ ගණකාබ ගන්න අපි තුනක් වශයෙන් ගත ඉන්ගේගාපියමු විෂනි ප්‍රශ්නය හත දහනම පශ්නේ මූුණක් හතර පාට වූ ගණකාපගන්න වන්නේ මුහුණත් හතර පනොන්න ම උත්තරය අරගෙන ප්‍රශ්න තියන්නේ දරුවන්ට මේ ප්‍රශ්න ටික පටලි සහගත නිසාමයි ඔප කල්පනාරගන්න මේක තියන මහනත් ඔක්ොමටික පාට කලදි පාට ොළ සංක්‍යාව අපෙන් අහනෝ දැන්හන්නේ දහනමනි ප්‍රශ්නයි. දහනමේනි ප්‍රශ්නය අපෙන් අහනවා දහනමනි ප්‍රශ්නට නැවති යනවා දහනේනි ප්‍රශ්නය එක සමාන ගණකාාව හතරක් යෝධගනිි සදු ගනවස්තුව මේ එක මෙ එක මුහුණත් පමණක් පාට නොළ ගනකාප ගන්න එක මුහුණතක් පමණ එකක් පාටන කොළ සංකඛ්‍යාව තුනතේ එකක් පාට නොකළ සංක්‍යාව එෙනම් මම විස්සටදැන් යනවා. ඔන්න මම විස්සට යනවා විස්සද අපෙන් ගහනවා. ඉහත දහන මේ ප්‍රශ්නය මුහුණත් හතරක් පමණක් පාටු ගණකාප ගන්නයි. ඉහත දහන මේ ප්‍රශ්නය මුහුණත් හතරක් පමණ පාට සංක්‍යාව පි ගණඩපුළුව. දෙකක් විදිරි එක්කම්ම දහනාමනි ප්‍රශ්නය මුහුණත් හතරක් පමණක් මේ මුහුණත් හතරක් පමණක් එකයි දෙකයි තුනයි හතරකෝ ගණකාබ ගන්නවන්නේ දෙකයි. මේ කොටසයි මෙකොටසයි අපි ගණකාබ දෙකක් වශයෙන් ගත්ත හොඳයි ඊළඟට යනවමම විසි එක්වැනි ප්‍රශ්නයට විසි එක්වැනි ප්‍රශ්නය පහත ප්‍රකාශ කියන තැනත්තාගේ හෙළියන ඇත්ත ලක්ෂණ තෝඩා යටින් ඉක් අඳින් දෝනි. පහත ප්‍රකාශක කියන තැනැත්තාගේ හෙළිවෙන චරිත ලක්ෂණ තෝරායට ඉරක්කඳින්. මගේ උනන්දුවෙන් තමයි සියල්ල කරගත්තේ. මම අනුන්ගේ දේවල් අරන්නෑ මොකක්ද මේ කියන්නේ. මෙයා අවංකායලු මෙයා උත්සාවන්තයක්ලු මෙආත් ආත්මාර්ථකාමයලු හැබැයි හෙළිුවෙන චරිත ලක්ෂණ අපි හොයන් එනම් මගේ උනන්දුවෙන් තමායි සියල්ල කරගත්ති. මම අනුන්ග දේවල් අරන්න. අපිට මෙ ආත්මාර්ථකාමයක් කියන එක්ෙනලං ගණ්ඩ අපිට ගොඩක් අමාරී. අපිට තර්ක කරන්න වෙන්න ලමයි අවංකයි උත්සාහවන්තයෙ කියන එකයි. බලමු මේ අවංකයි උත්සාවන්තයගේ අතර තියන වෙන සගත් මම උනන්දයෙන් තමයි සියල්ලකර. මෙයාහරි උනන්දුවයි හ උස්සාවන්තේ ම අනුංගදවල් ගත්තේ නෑ. එ අවගකම එන මුත් මේකට අපිට ගැලපෙන මුත්තරය ගණ්ඩ වෙන්නේ මෙයා උත්සාහවන්තයෙක් නිසා තම අනුංග දේවල් ගන්නතුව වැ එන ැපන දේවංකමට වඩ උත්සාහවන්තු වනොත් තමයි අනුන්ගේ දේවල් නොගෙන ඉන්න අවංක වනාට වැඩක් නෑ උනන්දුව නත්න් එම් උත්සාහයනැත්නම් වැඩක් නැතිේ සපිී උත්හයෙන් තමයි එය දියුණු වෙලා තියෙන් හොඳයි. ඊළගට අපියම විසි දෙවැනි ප්‍රශ්නය කමල් පෝසත් ලමයෙක් මෙන් ඉගනීමට දක්ෂය. ඔහු තමා සතුදේ මිතුරුවන්ට දෙේ අන්‍යන්ට උදව කරයි. මේ අනුව කමල් ගැන අපි කිය නම්න්න මේ ආකාරයට. අවංකාය පරත්ථකාමය උසාාවන්තේ ම අවංකම කිව්වා එසල්ල උසාාවන්තය ගැන කිව්වා. පරාත්ථකාමේ කියන්නේ තමනුත්වඩක් කර අනුන්ටත් උදව් කරගෙන එනම් මේක ම මුත්තරේ විදිර ගන්නව දඩුවනේ. යා පරාත්ථකාමේ තමන්ටත් උද. තමන්ගේත්වවැර කරගන නිත්තටත් උද් කරන ෙනනට කියෙනන පා පරර්ථකාමයක් ගැන්නේ කියන්නේ අන්නයටත් උදව කරන ගෙනට අපි කෙනවා පරාථකාමය ලෙසතමයි අපි දකිෙන. එ නිසා මේමගේ ප්‍රශ්නයක් ආපම දරුන් ඉතාමත්ම හොඳින් හිතලා. හිතල උත්තර දෙන්න ඕනේ මේ දෙකාතර සමාන දෙේවල්තින අපි පන්ති කාමරේ දරුවන්ට මෙවැනි දේව ගන්නවවා දවල හොට ක්කගාගන්නටන ොගතොත් විතරයි අපිට මේ වගේ ප්‍රශ්නෝලට උත්තරලියන වෙන්නේ හොඳයි දවායි දරුවනන්නේ ඔබ. ඔබේ පන්තිකාමරේදී. මෞබයගෙන ගනිද්දී මෙවැනි ප්‍රශ්නයවා බායියනතු තමන් ගරු මහත්ම මහත් පි හ අවග කෙනෙ කියන්නේ කවද. පරර්ථකාමි කියන්නේෙ කවදු. උත්සාවන්තය කියන්නේ කවද. ආත්මාර්ථකාමයෙ කියන්නේ කවද. අපේ විෂ නිදේශපි මේ වචන ඔබ්බලතියෙනවා. එවැට කවිීසිින්දු කතා කතන්දර හැම දෙයක් මපි දීලතියනවා අපේ විෂනිදේසේ තුළ. ප්‍රශ පතර සැක මඟ පිකි්වා ගෙනුම් හැක හතරකින් මේ ඉගිෙනියන් හැකයා දාහතර තුල නවිෂය නිර්දේශය අපි මෙවැනි දේවල් ගැප් කර තියවා. ඒ ගැප්රල යනදේ විශය නිදේශය පමණක් ඉගෙනගන්න. විශෂය කරුණුටකන බහිර ේවල්ටික බාහිට ඉගෙන ගන්න විෂය කරුණුටික අපි හරියට ඉගනගත්ොත් ශිෂාතු භාග අපිට ලොකු අමාරුවක්නනෑ ඉහල කකුණනකටයන්න පුොලො පහොඳද මතතියාගන්න ශිෂතු ඉභාග කියන්නේ. ඟ කාරී භාගයක් හැම ලකුණක්ම වැදගත්වන හින්ඩ තමන්ගේ උනන්දුව කැපවීම වේගය කියවීම හැම දෙයක්ම ගනිත මේ ප්‍රශ්නය හම දෙයක් අපිට අවශනය නිසා පලෙන්ට ප්‍රශ්පත්තරිතාම වැදගත් ප්‍රශ්න පත්තරයක් හොඳයි ඊළඟකට මම යනවා විසිත්තුන්ගනි ප්‍රශ්නය පාත සිද්ධිය ගැන පහත සිද්ධිය හා ගැලපෙනන යෙදුම තෝරන්ඩයි යන්නේ යමක උදව්කිරීමට ගොස් විපතර පත්වීම. අපි තියෙන ආප්තෝපදේශ ප්‍රස්ථාව පිළලු රූඩි මේ වගේ දේවලපේ උගන්නනවා දරුවන්ට පහ ශ්‍රීයද පුංචි කාලින් දම්ම අපපයනවා ප්‍රස්ථාපෙල්ලු ඩි . අපතෝප දේශ වඩ ආදාල කතාය ආිහත්ද දෙන ැද හැලියවගේ න ැල ලිපිට ට්නවා ගේ වට ලස්න කතන්දරදන පුචි කතරපොත් ගඩක් ඔබ කියවන්නට පුරුද දෙන්නවවා. කියවීමෙන් තමයි මෙවනි ප්‍රශ්නෝල්ට අපිට ගොඩක් ුත්ලයන දරුහො තහොඳින් සවන්දීම කතාව කියවීම ලිවීම. එ හොඳට සවන් දෙන ලමය සවන්දනවා අන කතා කරවා. අන්දම කතාව හොඳට කියවන ලාමයා ලියන ඔන්න චතුරුවිද භාෂ කුසලතාවයන්ටික ඔබ එකසේ සිට පහස්සේයේ දක් හොඳට ප්‍රගුණ කරනවනං. ඔබට මෙවැනි ප්‍රශ්නෝලික් ඉතාමත්ම ඉක්මනින් තමන්ට ලකුණ කලලාාගන්න ගෙච්චලා මාරුවෙන්ෑ විශෂයම දරුවෝ කියවන්නට ඉගෙන ගන්න කියවීමෙන් තමයි අපිට සම්පූර්ණ අපේ මනසට වචන ගොඩක් තැපත්වන. වචන ගොඩක් තැන්පත්වවාක කියන්නේ ඒ වචන ගොඩ තුළ. අපි හැඩ ගැහෙන අපිට පස්ශේ නිිෂ්‍ය වාාැප ලකු ලකුණුට යන්න ැරෝගයත් අපිට පුළන් හයිශේනී දන් හිලටියන්න්නේ නිසා ඔබේ කියවීම කියන්නේ ඉතා අම්මත්ව වැදගත් ඔබ අද සිටම කියවන්න පුරතුවෙන්. ඔබ මැරණකම්ම කියවන්න පුරුතුවන්න. මැර කියවීමෙන් ඔබගේ සම්පූර්ණ සබ්ද්කෝෂයයේ බට වචන ගොඩයගින් පිරිෙනවා ඒ පිච්චා අපිට හොඳටතා කරන්න පුළුවන් ලියන්ඩ පුලුවන් හම දෙයක් ම අපි කරගන්න පුළුවන්ග නොහොදයි. ම යවා. ක ද මන ගො විිතට පත්වන කියන්න ි වඳන්ඩගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ. වඳින්ඩගිය දේවාල හිස කඩ ටන න බලෙෙන් ලිපට වැටන අපට ගඩ බෑ තියනක තවත් පල හට ගහන් රනමනට ගුණනායන්න කිය ද බ නක් අප න වදිද දේවාල ඒ අප ඩ න යම දෝකර ගො විපතට පත්තිීමට ගඩ ලො න ිදගිය දවාල හිසේ කඩා වැටුුණ වගේ. අපි ගත්තා ඊළඟක විෂි හතරවෙනි ප්‍රශ්නය මෙන මෙයා කාරයට පහත සිද්ධිය හා ගැලපෙන යෙදුම තෝරන්නට ඕනි. පහත ගැප පහත සිද්ධිය හා ගැලපෙන යෙදුම තෝරන්න. යම කාරක්ෂාකිවීමට සිතිින අයම එය විනාස කරන විට. වක්කඩේ හකුරු හැංගුවෝ වගේ කියනවා. ගඟට ඉනිකැපුවා වගේ කියනවා. බැටත් දම් වැැටත් නියදත් ගොයම් කෑම කියලා කිය නවා. එන. යම ආර්ශ්ෂාකිරීම සිටින අය ඒය විනාස කරන යම කාරර්ශ්‍යා කරටින්නයි. ඒම විනාශ කරනවා කියනකි. ඒ විනාස කරනවා කියනකට අපි දඩ්ඩ පුලොන් හොඳමේතුම මෙන්න මේකයි ගඩ පුලන් හොම මේ දුන්නන වැටත් නියරක් ගොයන් කැමේනම් වැටයි නියරයි ගොයන් කෑවාම යම කාර්ශෂා කරන්තු මේ ඒම විනාකරන ගට ඉනිකැපපුවගේෙන්නේ ක්ට හරු හැක ප හම දේවෙලා ගට නි කැපවගේ වැඩක් නතියක් නමුත් මේ එක ආරශ්්‍යාකිීම ප්‍රශ්යක් එන වැටයි නියරයි තමයි ගොම ආර්ශ්ා කරන දෙන්නම. ගොයම් තික කනවනං ගොයමෙන් ඇති වැඩන්න ගොයම පුරං වෙලා යනවා හොඳයි. විසි ප්‍රශ්සනි ප්‍රශ්නය කිරි ගාට ඇන්න වගේ ආ මං කියනව මම මේ වැඩේ කළේ කිරි ගහට ඇන්න වගේ කියලා එනම් කිරි හට ඇන්න වගේ කියන අපි තේරුම ගන්නේ මෙන්න මේ තුනෙක් මේ තුනිින් එකැක් අපිුහ ගන්න. කිරි තිබෙන ගහකට කිරි වැෑහෙන බව ජමාන් හරියට මහරි බව ඉතා දක්ෂ ලෙස වැඩාග නිසර පැරන්නෝ පැර පැරන්නන්ගේ නිතරම කියන වචන තමයි ඒ වැඩේ නං කිරිගහට ඇන්න වගේ ආයිබෝන් කියලා කියනවා. ඒ වගේ යමක් අපි හරියටම හරි බව යමක් හරියට මහරිබ නිශ්ෂිටම හරි බවපි කියන්නේ කිරිගහට ඇන්නා වගේ කියන වශචනය හොඳයි. විසි හයවෙනි ප්‍රශ්නය විසිහයවෙනි ප්‍රශ්නයට යනවා ඒකෙදී? මෙම ගණකිය තිත්තිරදිගේ කැපුූ විට ලැබෙන මුහ විතේ මුහුණතේ හැඩියා මේ තිත්තිරදිගේ කපනවා මේතින් මේ තිත්තිරදිගේ අපි කපාගෙන මොකක්ද ලැබෙන අපිට උත්තරේ අපිට ලැබෙන උත්තරේ දෙකෝනයක් කියනවා සම චතුරස්්‍රයක් කියවා රජ ගෝනාස්්‍රයක් කියන එ අපට ලැබෙන උත්තරේ තමයි සම චතුරස්යක් බලන් මේ කොටස කපුහමම් තිත්තිරදිගේ කපන්ගම අපිට ලැබෙනවා සම චතුරස්සය උබ මෙවැනි රූප ආශ්‍රයෙන්ගෙන ගනන්වලදිී ඔබ මේ අපි මේ රූප ගෙදරදී ඔබ ඩාලවන්ඩ කරන්න අපි කියල දෙලා තියෙන පාසලේ දී මෙවැනි දේවල් ඇඳලා ඔබ කපල බලන්ඩ කොහොමදවෙන්න කියලා තිත්තතිර දිගේ කැපු විට හුණ තේ ලබෙන හැිය සමචතුරවස්්‍ය සමචතුරස්යක් යන පුතේ කොටස් තුනම එක සමානය දිජුකෝනාශ්‍රයක් යන්නේ එක එක පාදයක් දිගයි යට පාදයක් දිකයි දෙපැත් තින පාදික කොට එ දිගිින් වැඩි පළලෙන් අඩුයි සමචතුරවස්්‍රයක් කියන්නේ. පැතිහතරම එක සමාන රූපකට. පිසිිහත්වනි ප්‍රශ්ණය. මෙ දැකේ හැකි සමමීතිර රේකා ගන්නා. එකනිකට එකක් යන සමිතිර දෙක මෙතන අපි බලපු හාම මෙන්න මෙයා දිගටම එනවා මෙහාට. මෙයා මෙහට ලංකරන අපි එකක් විදියට ගත්තා අන්න එකයි. අප එකක් ඔන්න සම්මීතික රේකා. ඊට පස්සේ අපි ගත්තා මෙන්න මෙයා දෙකයි. මෙන්න මෙයා තුනයි මෙන්න මෙයා හතරයි. එ අපි ගත්තා සමමීතික රේකා ගැන අපි ගත්තා හතරයි. ඒන මෙන්න මෙන්න මේ කොටසයි මේොටස මේොටසයි මේ කොටසයි මේොටසයි මේ කොටසයි මේ කොටසයි. එකටම තියනෙවා එකට යන රූපෝල්ට අපි කියනවා සමමීතික රේකා කල න සම්මීතිර රේකා හතරක් අපිට දක්නන ලැබෙන මෙම රූපය හොඳයි ඉළං එකකට අපිය වූ. හතලියේ බාගය හතරෙන් එකට දහයක් එකතු කළවිට පිළිතුරු. ඒනම් හතලියේ බාගකද දරුවනේ විස්සයි. හතලියේ භාගය විස්්සයි. හතරෙන් එකට දහයක් එකතු කර එකට න්න හතරෙන් එකට දහයක් එකතු කරනවා. හතරෙන් එකට දහයක් එකතු කරන. අපිට ලැබෙන පිළිතුර පෙන් හනෝ. බලුම්. හතරවරක් එක හතරය හතරරක් පහ විස්සයි. පස්සරක් එක පහයි මෙත නිිතුරු වෙනවා පහ. මෙතරන තුරුවෙනවා දහයි. ඔන්න අපි හොයා ගත්තා. හතලියේ බාගේ විස්්සයි හතරෙන් එකට හතලියේ භාගයෙන් කියලා අපි ම වැඩිකර ඇන් කියලා ශබ්දයට න් කියල ශබ්දට වැඩි කිරීම කියලා අපි කියවා. එනම් හතලියෙන් හතරෙන් එකට එකතු කරනවා දහයක් ඒකතුර උපහම අපිට ලැබෙනවා පිළිතුර මොකක්ද ඔන්න මං ගත්තා දහය පහයි පහලවයි. මේ දාහය මේ පාහහි පහලව ඉත්තරය අපි ගත්තා. දහය පහයි. ලු ඉදිරිරි උත්තරේ ගත්ත ඉළඟ එකට අප යනවා විශ්නමවෙනි ප්‍රශ්ණය භාජනයකින් තුනෙන් එකක් මිලිට දෙසයි භාජනයකින් තුනෙන් එක තුනෙන් එකක් සමානයි දෙසීයයි මේ එකක් දෙසයයි එනම් තව දෙකත් තියෙනවා එනම් එකක් දෙසයනම් තව දෙකක් දෙසයයි දෙසයයි දෙසයි හාසියයි හයිසිය එනම් භාජනයකින් තුනෙෙන් එකක් මිල්ලටර් දෙසය නම්. භාජනයකින් හරි අඩක් එනම් මේ හයසීයෙන් හරි අඩක් කියද තුන් සය බලමට උත්තර මොකක් දෙන්නකි. භාජනයකින් හරි අඩක් මිල්ලටර් තුන් සියය භාජනයකින් හරි අඩක් මිලර් තුන් සයයි. තිස්සනි ප්‍රශ්නය. සංඛ්‍යා දෙක එකතුව දාහතරයි. සංකඛයා දෙකක එකතුව දාහතරයි. සංක්‍යයා දෙකේ වෙන සහතරකි. සංක්‍යයා දෙකවන්නේ අපිවල මුකක්දමි කියන්න කියෙල. . සංඛ්‍යා දෙකක් ගත්ත හම මේ දෙකේ එකතුව දාතර දායහතර ධාතරයි. වන්න එකතුරන් හරි. නමය අපයි නමය දහය එකලා දොලා දහතුන දහතර හරි. දාහතරයි. අටයි හැයි අට. දහය එකොලා දොලා දහතු දාට හැ දා හතරයි. ඔක්කො මහරිනේ. ඔක්කො මහරිනේ එතුට කොමද පිළිතුර ගන්නේ. හැබැයි තවගෑල්ලත් තියෙනවා. සංඛයා දෙකේ වෙනස හතරයි. මේ සංකයා දෙක වෙනස ගණ්ඩ ෝන. ඒනම් මෙයාගේ මෙයාගේ අතර වෙනස හතරක් වෙන්න ඕන්න. එනම් දහයිෙන් හතරක් ගියාම හයයි. හතර පහ හය හත අට නමය? හ එ මෙතටෙන මෙතන හයක්නවා මේදකතරවස හයක් කනවා. එනම් බල්බූ නමයි පහයි පහ හය හ අට නමේ ඔන්නාව හතර හැබැ අනිතගත් අපි කරලා බලන්ඩෝනේ. අටයි හ හය හ එනම් දෙකයි එන අපි ගැල්පෙන පිරිිතුරගත්තා මෙන්න මෙආකාරයට නමයයි පහයි දා හතරයි නම පහයි දා හතර විදිට අපි උත්තරේ ගත්තා. තිස්සෙක් පෙනි ප්‍රශ්ණය බලමු තිස්සකෙන් පසේ. රූපයේ දැක්වෙන හැඩිය ලබා ගැනීමට කඩදාසිය කීපවරක් නමා නිවරදිය සිදුරු විදගත යුතු ආකාරය දැක්වන පිළිතුර තරණා. මෙතන හතරක් තියනවා මෙතන හතරක් තියනය ගන්න කෙරවල් හතරයි මෙතනයි 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 මෙතනයි. මැද්ද හතරකුත් තියනවා. අපිට දෙනවා ප්‍රශ්නය මෙන්න මේ විදිහයට හැරි එතකොටට මේ රූපිය අපිට ගඩ බෑ. එය ගණ්ඩ බැදි හේතුව මේකොට හතරෙන්්ඩෝන මෙයාවාපි හඳුන්නල දීල තියන්නේ නිසාමයි මෙයා මෙ අපි අඳුන්නල දීල තියන්නේඒ නිසාමයි මේ තිත්තිරි දිගේ නමනවා මේ කොට සනම්පුුව මොන්නන්නේ නවා පැත්ති අතර. බාගෙට නමල අනි පැතරි ගිහම අපිටනවා ඊළඟ කොටස. හ හරි මේ කොටස නමනවා පැත්ත කොටසයි දෙපැත්තර නමලා මේදි කොටස අනිත්පත්තර නම්පුවාමෙනවා කොටසට මේ හතරයනවා මේ පුංචියට එන හතරේ නෙ දෙපැත්තෙන්ගෙන මේ සමචතුරශ්‍රයේ භාගෙන්ගෙන කොටසංගෙන හිල් විද්‍යහම අරකොටස් හතරෙනවා. කොට හතරයි මෙතකොට හතරයි මේ කොටස්. අට මෙන්න රපේ දක් නැඩැ ලබන් කඩදේ කීප යරක් නම නිරදේ සිදුරවිදගුතා කාර දක්න පිල්තුර රපපුම මේ රූපිය අපිට ගඩ බෑ ගණඩබැරි හේතුව මේක දෙපාරක් නමන් නමන්්ඩුව. මේ නං හතරක්ෙන් නොනම් හතර හ තුන් පාරක්මැතනින් නමන්ඩන. මේ තරන තුම් පාරක්මන් මේ නමල්ලයි ඒ නැමල්ි අතර තියන වෙනෙනසක් මේ නෙමල්ලයි මේ නමල්ලි අතර වෙන සක් තියෙනවා. හැබැයි මේ කරෝලෙන් තමයි. මේ මැද ඉවත් එක් නම්පුහම තයි අරු ඉදිරරි ඔබ මේ එක කරලා බලන්න ටෝන. කරලා බලන්න ටෝනේ ප්‍රායුගික කලා බලපුහම අපිට ලැබෙනවා මෙන්න මේ පිළිතුරු. තිස් දෙවිනි ප්‍රශ්නය අයියා පාසල් යනවිට ඔහගේ සෙවැල්ල වැටී තිබුණේ ඕගේ දක්ුණුවත පැත්තටේ. එසේ පාසල පීට ඇතක් කුමන දිශාවවෙද. අය පාසල්යන ගේ සෙවෙනල් දැම් බලන්න. මේ පැත්තෙන් බැල බම ූගේ දකුණුවත පැත්තෙන් තමයි ඔහුගේ සෙවනැල් වැඩ තිබේ දුණුුවත පැත්තට. ඒනං අපි ඉරපායන්නේ නැගෙන හේදෙන් ඉල බැසයන්නේ බටහිරෙන්. ඒනම් ඔහු ඔගේ දකුණුුවත පැත්ත ති බේ උතුරු දිශාවල දකුණු දිශාවල ඒම් අපිට ගන්න පුලුවන් උතුරු දිශාවට වෙන්න බෑ මොකද ඉරව්ුව මේ පැත්තගේ දයාගේ දකුණු අත පැත්තේ. ඒයාගේ දකුණුුවත පැත්තේ තමයි හැලි දනුත් පැත්ව පසල පිර තියෙන එය යන්නේ දකුණු දිශාවට. ඔබ ඉර පායද්ද බලන්න හිටගන. ඉර මේ පැත්තර පැෑගොත් ඔබේ හොයි පැත්තෙන්ද ඔබේ සෙවනල් වැට ඉර ේත්තෙන් පැවත් කොම සෙවනල්ලවැටෙන් ර මේ පැත්තෙන් පැවුත් කොම ෙවනල්ල වැටනි කෙලා අපේ වන්ත් අයි දකුණු අේ ඉදික් කල බන තොට අපිට පුළුවන් උතුර හොයා ගන්නඩ නැගෙන එකක් අප දන්න ඉතුර පුො හොයාගන්න න. ැගනද මේ පැත්තෙන් න මේ පැත්තෙන් ටහිදන. එන පූල් ඊළග නැවෙන් ගේීන් දම්මි නිදිද බලාවරෙන් කියලපි දිශාට අපිට අනුදිශ හතරයි, ප්‍රදාාන දිසාහතරයි, පදාාන දිසාහතර අපි හොෝගන්නඕනේ උතුර නැගනේද බටහිද දක්කුණු. එනං ඉර ඔව ටන් ප්‍රදේශ අප මුූුණ දාලා හිටපවම අපි දකුණු පැත්තර වන ම යන්නේ දකුණු දිසාාවට. තිස්තුන හා තිස්සතට ප්‍රශ්නල පාසදාම් විස්සරවලින් කියවෙන වචනය තිත්තිර මත ලියන්. අපි තිත්තිර මත ලියනවා මෙන්න මෙහෙම. මුල්ලකුර පහරේ ඇත වහරේ නැත. පහරේ ඇත වහරේ නැත. දෙවනාකුර හරේ ඇත සුරයේ නැත හරයේ ඇත සුරයේ නැත හරයේ ඇත. ුරයේ නත හරයේ ඇත සුරයේ න. තෙවනියාකර. තර මෙ ඇ තසිමේ නැත. තරම ඇ තසිමේ නැත මෙහිමයි අයිගනාා සුරයේ දෙවනාකර හරයේ ඇත සුරයේ නැත හරයේ තියන සුරේ නෑ එන අපි ගත්ත උතරේ මෙන්න මේ විදි අපි උතරේ ගත්තා පහර පා පහ පාහ පා. පහර ඉදිර ගත මේ හරයේ ඇත සුරයේ නැත එන මුල්ලකුර පහරේ ඇත වහරේ නැත පහරේ තියනවා. මෙට පහරේ තියනවා. එනම් ප අකුර ගත්තා දෙවන හරයේ ඇත සුරයේ නැත සුරයේ නැත ඒ අකුරයි. රකුරයි නැත එනම් ගත හ අකුරගත්ත අපි මෙ විදි හ අකුර ගත්තා. තෙබන අකර තරමේ ඇත තාසි මේේ නැේ එනම් රකුර ගත නම් ප අකුරයි හ අකරයි රකුරයි. පුංචි තර්ගය ඇතන්නේ මුල්ලකර පහරේ ඇත වහරේ නැ දෙවනකර හරේ ඇත සුරයේ නැත. දෙවනකර තරමෙ ඇත තසෙහි නැත එන අපි පහරකර උත්තරේ ගත්තා. ඊළංගෙක රි යනවා තිස් හතරවෙනි ප්‍රශ්නය. මුල්ලාකර නිවසේ නැත ඇ නිවසේ නැත නියවේ ඇත. ඔන්න මුල්ලාකර නිවසේ නැත නියවේ ඇත. ය අකුර ගත්තා. දෙවනාකර අකුරේ නැත වතුරේ ඇත නත්තු අකරගත් මේ අකුර දෙකයින්ගෙනවා. අකුරයි රේ අකුරරයගෙන එනම් තුගෙනක තෙවනාකුර පවුමයේ නැත රවමේ ඇත පවුමේ ඇෙව පව්මේ නැත රවේ ඇත එනම් රකර අපි ගත්ත ම නැවත කියනවා. මුල් අකුර නිවසේ නැත නිවස නැත නිවසේ නැත නියනේ ඇත ඒ අකර නී ගණන්න බේ අපට ඒයකර ගත් ඇතන ඔඹේටන්ගෙන්ම වචනය පටන් ගැන්ම ගන්න හෙමයි ඒවගේම ඔබ බලන්නට ඕනේ ගැලපෙන් නැති. ගැලපෙන් නති වචනක් අවුත් ඒත් වැරදි. ගැලපෙන් නැති වචනෑක අවත්තද වැරදි. දෙවනාකර අකුරේ නැත වතුරේ ඇත ඔන්න තු අකුර ගත්තා. තු අකර. තෙවනාකර රවමේ ඇත එන අපිගතා යායායතුවි අපිග හොයිති පස් ප්‍රශ්නයඇ අසුවනටිෙන අසක අනුවතිනට අපිෙන ලුකෝනක එ ජිු කිය ය ද අපිට දිජුකුණනාසක උඩින් අපට ගන්නබ ඇතුලත අපි හිටි වෙන කොවක්ම ඇතුළට පහිති තිෙනවා දෙක. මේ සල්ලධාර කිසිවක් නොමැති හැඩතලය වන්නේ. ගෝලය වෘතය සිලින්ද දේ. එත් ්‍රීඩිය කියන අපි ඉදිරිිපෙනුම පැති පෙනුමසා. සැස්ම ඉදිරි පැතිපෙනුමසා සැලස්ම තියෙනවා මෙන මේ වෘර්තයයි සිලින්ඩරී ඉදිරිපෙනුම තියෙන පැතිපෙනුම තියෙනවා සැලස්මක් තින නමුත් ගෝලයේ සැලස්මක් නෑමක හැඩතලය වන්නේ සල්ලධාර කිසිවක් නොමැති හැඩතලය වන්නේ ගෝලය. ඊළඟෙට අප යන අතිස්ත්වනි ප්‍රශ්නය. නියල් රතුකා යන්න පිළිවල්ට පබුළුුවල්ලා ඇති මාලයක විසි දෙවැනි. පබලේ පැහැවන්නේ විසි දෙවෙනි පබුලේ එනම් තුංහර වලින්ටම යන තුංහරක් හත විසි එකයි. ඒනම් විසි දෙක මේක පෙලි හටකට පි ගන්න පුල මෙ මේ විදිර ගන්න පුලන් ලමයි අපිට අපිට ගන්න පුලන් මෙ මේ ආකාරය නීල් බරතු කහ. ඒ වගේ පෙලිවල්ට යන අපි විසි දෙක දක්වා. ඒනම් තුංහරක් තුනයි තුහරත් දෙක හැයයි තුහරත් තුන නමයයි තුංහර හතර දුොළයි තුංගර පාලොයි ක් හැද හට තුංවරක් හත විසියකයි. ඔන්න විසි දෙවනික පටන් ගන්න අමොකෙන්ද අපි ගන්න උත්තරේ මෙන්න විදියට උත්තරය ගන්නවා නීල් මෙන්න විසි දෙවෙන්න. තුංහරක් හතක් යනවා ගිහිල්ල එනවා නිල් තමයි අපිට එන්නේ මෙවේ විසි දෙනි පවු තුංහරක් හත විසිය එකක්කාව මෙතන විසි දෙවෙනියක ඔන්න අපි නිල් වලින් ගත්ත. තිස් අටවැනි ප්‍රශ්ණය? හ දක්කන සටහන බලා නිවට පිළිතුරයටටින් ඉඩක්කන්ඳන්නින් ඔන්න තියෙනවා ත්‍රිකෝණය තියෙනවා විජුකෝනත්‍රිකෝණය තියෙනවා ඊළඟට තියවා වෘර්තය ඊළඟට තියෙනවා අපිට ගන්න පුළුවන් සම චතුරස්්‍රය සම චතුරස්්‍යය සම චතු ආකාරයට ගන්න පුළුවන් අපේ ගහනවා මෙන්න මෙහෙදී. ඩ ල තුනටම යත් සත්්‍යයා කවුද මේ කටයි මේ කටයි මේ කටයි. මේ හැඩතල තුනටම අයිති එක් කෙන කවුදන්නේ ඔන්න ගත්තා මේ තුනටම මැදිවෙලායි නෙක්කෙනෙක් නො න්න ම මෙන්නමයායිඉන්න බලමු උත්තර අපි හන්සයාලු කපුටාලු ඉබ්බලු ඔන්න තුනට මැදිලයින්න කවද මෙන්න මේ ඉබ්බා මෙන්න මේ ඉබ බලන්න? මෙයාටත් මැදි වෙලා මෙයාටත් ැදිල මෙ න්න මෙයා තනයෙන් ඉන්න මෙ අතුනටම මැදිවෙලා ඉන්න. තිස් නමයිනි ප්‍රශ්නය පහ දැක්න සහ බලා නයෝද පිතුර යටටන්ි ක්දින්න ොක්ද මේේ කියන්නේ ඉසල්ලා ප්‍රශ්නම ඒකට අනුව හැඩ තල්ල දෙකකට පමණක් අයත් සත්වයකි හැඩ තල දෙක කරන ප අයත් එක්කෙනෙක් ඉන්න. කවුද මෙයා කපුට යින්ල් ඉබයින්න්නොල් වහන්සේ හැඩ තල දෙකට බලමු කපුට ගැන්න? හද කකපුට ඉන්න මෙන්න මේය යිඉන්න. එයින්න එක විතරයි මෙන්න මේ හැඩ මෙන්න මේ හැඩේ තියනෙක් කෙනා ඉන්නවා කපුටා එතන. ඉබ්බා ගැනපි දන්න. හනම් ඉබ්බා තුනට මින්න්නවන් ආ හන්සිය මෙන්න මෙයා තනි වෙලායින්න. එනම් අපි උත්තරය ගන්නවා මෙන්න මේ ආකාරයට හන්සේ අන බණ හන්සේ ඉන්න තැන ඔබ හතට කල්පනාවට ගන්න ඕනෙ වැනි ප්‍රශ්නවලදී ඔබ කොහොමද මේ හැඩ අනුව. හැඩ අනුව ඒ හැඩේ තුළ ඉ සත්තු නැත්තම් මල් නැත්තන් ගස් ඕනම එකක් දාහන්න පුළුවන් ඒ අනුව කොහොමද ඔබ මේ ගූප බලලා උත්තර ලියන්නේ හොඳයි ඊළංගේකට අපියමු හතලස්සෙන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ ඊළංක හතලින් ප්‍රශ්නේ පහ දක්කනට සහන බලා නිරදි පිරතුරයටටින් ඉරක්කන්ඳන්න එක් හැඩතලට පමණක් අයත් සත්වයෙන් ගන්න. එක්කනෙක් එක හැඩේ ක මංකුවනේ මේ හැඩේ ගැන මංකව මේ හැඩේ ගැන මේ හැඩේ ගැන සත්තුගීක් ඉන්නවාද. මෙන්න ඉන්නවා කපුට මෙයාඉන්නවා. ඉළඟෙටට සමනලයා ඉළඟෙටන බල්ලා ඊළගෙන පූසා ඉට වසි ගීටවා.ඇය බලමු පහත දැකන සහන බලා නිවර්ධ පිළිතුර වැයටින් ඉරක්ඳන්න. එක් හැට තලට පමණක් අයත් සත්වයෙන් ගන්න එක්නෙක් එක හැඩ තලකට මෙන්න මං රව් ඇඳල යෙනවා එන අපි ගත්ත අහතරින් ප්‍රශ්නෙ පහයි. එකයි දෙකයි තුනයි හතරපා එන කිරව. හොඳ ඒ දියපුතේ අද දින මා සාකච්ඡා කලේ ඔබත් එක්ක පලයනි ප්‍රශ්නපත්තරේ අභියෝගාත්මක ප්‍රශ්න පත්තරේ මේ තුළ ඔබ මේ ප්‍රශ්න හතලියටම නිවැරදි පිළිතුර යොදමින් නිවැරදිදේ කරමින් හරිදය කරමින් හරි දේවල් අගමින් ඔබ මේ ප්‍රශ්නපත්තරයට නිවැරදි ආකාරයට උත්තර දෙන්න ඕනෙ. ඒවගේම ඔබ මං මේ ප්‍රශ්නපතතිර සාකච්ඡා කලා ති මුලින්කිව වගේම ඔබ හැම විටම එකතුකිරීම අඩුකිරීම වැඩිකිවීම බෙදීම, මූලික ගනිත සංකල්ප තික. සවන්දීම කතාව කියවීම ලිවීම චතුර්විද බාසා කුසල්තාවන් හොඳට ප්‍රගුණ කරගන්න. එතකොට මේ ප්‍රශ්න පත්තරයට අපිට උත්තර ලියන්න අමාරුුවන්න අමාරුුවවෙන්න නෑ. හොඳ එසේ නම් ප්‍රශ්න හතලයක් සාකච්ඡා කලා ඔබ සැමටම ආයබුවන්.